भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो बुद्धाय। අපි අදත් ඔබ සමග මේ එකතු වෙන්නේ සොඳුරු නිවන් මඟ සදහම් සාකච්ඡාව තුළින්. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අප සමග මේ උතුම් දහම් කරුණු සාකච්ඡා කරන්න බෙදා හදා ගන්න එකතු වෙලා ඉන්නවා. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නමස්කාර පෙරටුව පිළිගන්නවා. නමෝ බුද්ධාය. හිමයි සර්. නමෝ බුද්ධාය සර්. පින්තුනි, අපි මේ දිනවල මේ සොඳුරු නිවන් මඟ සදහම් කතිකාවෙන් කතා කරන්නේ අපිට ධර්ම මාර්ගයේදී වැදගත් වෙන චතුරාර්ය සත්‍ය අවබෝධයට අපට උපකාර වන ඉන්ද්‍රිය ධර්ම ගැන. එහෙමයි පිනස්සන. ඉන්ද්‍රිය ධර්ම ගැන බුද්ධ දේශනා අන්තර්ගත වෙන්නේ සංයුක්ත නිකායේ 5 වෙනි පොත් අහංසේගේ ඉන්ද්‍රිය සංයුක්තේ. අපි සූත්‍ර දේශනා කීපයක්ම පසුගිය වැඩසටහනේදී කතා කළා. මුදුතර වර්ගයේ අපි සාකච්ඡා කරමින් සිටියේ. එහි අපි සතිය විතර සූත්‍රය දක්වා සූත්‍ර දේශනා අපි දැනගත්තා. ඒ වගේදී අපිට පැහැදිලි වුණා මේ ඉන්ද්‍රිය ධර්මයන් වඩන ප්‍රමාණය anu ඉන්ද්‍රිය විවිධත්වය නිසා ඵලයන්ගේ විවිධත්වය ඇති වෙනවා. ඵල ඒ කියන්නේ ලබන මඟ ඵලයන්ගේ විවිධත්වය ඇති වෙනවා. එහෙමයි. පින්නසයන්ස අපිට මතක් කරලා දුන්නා. රහතන් වහන්සේගේ තමයි ඉන්ද්‍රිය පරිපූර්ණත්වයටපත් වෙන්නේ. ඊට පස්සේ අනාගාමී ශ්‍රාවකයා, ඒ අනාගාමී ශ්‍රාවකයන් අතරත් ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ විවිධත්වයේ අනුව මේ පුද්ගල විවිධත්වයේ ඇති වෙනවා කියලා පස් ආකාරයකටනේ. අන්තරා පරිනිබ්බායි, උපහච්ච පරිනිබ්බායි, ඊට පස්සේ සසංකාර පරිනිබ්බායි, අසංකාර පරිනිබ්බායි, උද්දන්සෝත්තෝ, අකනිට්ඨගාමී ආදී වශයෙන් මේ අනාගාමී පුද්ගලයන්ුත් ඉන්ද්‍රිය ධර්මයන් පිළිතර ප්‍රමාණය මත වර්ග වෙනවා. එහෙමයි. පුද්ගල විවිධත්වයක් වෙනවා. ඒ ඉන්ද්‍රිය විවිධත්වයේ සපල් විවිධත්වයක් වෙනවා. ඵල විවිධත්වයේ නිසා පුද්ගල විවිධත්වයක් වෙනවා කියලා තති විත්තර සූත්‍රයේදී වදාලානේ. එහෙමයි. ඒ වගේ තවත් විශේෂ දෙයක් වදාලා මොකද්ද සන්නස මේ ඉන්ද්‍රිය ධර්ම වැඩිම මේ ඉන්ද්‍රිය ධර්මයන් වඳ බැහැලා නැහැ කියලා. එහෙමයි. අවංජානි. අවංජානිත්තේ වහම් වික්කේ පංචින්ද්‍රයන්ි වදාමි කියලා නේ සන්නස. ඉතින් අපිට තවදුරටත් ඒකෙදී ඉගෙන ගන්න හම්බුණා. තවත් අඩුවෙන් පූර්ණත්වයටපත් වුණාම සකදාගාමි වෙනවා. ඊටත් වඩායෙන් අඩුවෙන් පූර්ණත්වයටපත් වෙනකොට සෝහන් වෙනවා. ඊටත් වඩා අඩුවෙන් නම් ධම්මානුසාරී වෙනවා. ඊටත් වඩා අඩු නම් සද්ධානුසාරී වෙනවා. ඊළඟට පින්නස්සවන්නස් අපිට මොන ගැහෙන සූත්‍රේ පටිපන්න සූත්‍රේ. පටිපන්න සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඉතාම වැදගත් කාරණාවක් දේශනා කරනවා මේ ආර්ය ශ්‍රාවකයා ගැන නේසන්. එහෙමයි පින්නස්සවන්නස්. නමෝ බුද්ධාය. මේ මොකක්ද ප්‍රතිලාභ පටිලාභ වර්ගයේ භාගතුන් වහන්සේ රහතන් වහන්සේගේ පටන් පුද්ගලය ගැන මාර්ගඵලලාභී පුද්ගලය ගැන කතා කරද්දී ඉන්ද්‍රිය වෙනසත් එක්ක ඵල වෙනස ගැන අපි පසුගිය සතිය කතා කළේ. එහෙමයි. පටිපන සූත්‍රයේදී භාගතුන් වහන්සේ මේ රහතන් වහන්සේට පස්සේ දැන් අනාගාමී පුද්ගලය ගැන තමයි පසුගිය සූත්‍රවල තිබුණේ. ඉතින් ඒ වගේම අපි දන්නවා අර අටපුරිසි පුද්ගලාවෙද්දී අනාගාමී පුද්ගලයයි රහතනාසී අතර ඉන්න අරහත් මාර්ගයේ ඉන්න පුද්ගලයා. මේ විදිහට පුද්ගල 8 දෙනාම ඉන්නවා මේ අටපුරිස පුද්ගල වශයෙන් මේ ඉන්ද්‍රියත් පීඩනවා කියලා භාගතුනාසී මේ පටිපන්න සූත්‍රයේදී. ඒකට වැඩිම තියෙන රහතන් වහන්සේ ඊට පස්සේ අරහත් මාර්ගයේ ඉන්න ශ්‍රාවකයා, ඊට පස්සේ අනාගාමී ශ්‍රාවකයා, ඊට පස්සේ අනාගාමී මාර්ගයේ ඉන්න ශ්‍රාවකයා, ඊට පස්සේ සකදාගාමී ශ්‍රාවකයා, සකදාගාමී මාර්ගයේ ඉන්න ශ්‍රාවකයා. එහෙමයි. ඊටත් අඩු වෙනවා සෝහන් ශ්‍රාවක මාර්ගයේ මේ සෝහන් ශ්‍රාවකයා, සෝවන් ශ්‍රාවකයටත් වඩා අඩුයි. සෝවන් මාර්ගයේ ඉන්න සද්ධානුසාරි ධම්මානුසාරි ශ්‍රාවකයන්ගේ ඉන්ද්‍රිය පිහිටනවා නේ. එහෙමයි. මේ භාගතුනාසේ සම්බුදු වදන් අපි උපුටා දැක්කොත් පින්වස්සවන්වස භාගතුනාසේ වදාලා මෙන්න මෙහෙම ඉමේ සංකෝ බික්වේ පංචන්නං ඉන්ද්‍රියාණ සමත්තා පරිපූර්ණත්තා අරහං හොති. කලින් සූත්‍රවලත් අපි ඇහුවේ. ඒක එහෙම තියෙනවා. තතෝ මුදුතරෙහි අරහත්ත ඵල සච්ච ක්‍රියාවේ පටිපන්නෝ හොති. අන්න එහෙමයි දේශනා කරන්නේ. එතකොට අනාගාමී කෙනාට කලින් ඉන්ද්‍රිය වැඩිපුර තව තියෙනවා. අරහත්ත ඵල සච්ච ක්‍රියාවේ පටිපන්නෝ. දැන් මේ දේශනාවේ නමත් පටිපන්නනේ. එහෙම. අරහත් ඵලයේ පිණිස ප්‍රතිපදා වේදෙන කෙනාගේ ඉන්ද්‍රිය ඊළඟට තියෙන කෙනා. ඊට අඩුවෙන් තමයි අනාගාමී ඵලයේ ඉන්න කෙනාට දෙන්නේ. මේ විදිහට අනාගාමී ඵල සච්චිකිරය පටිපන්නෝ පුද්ගලයා ඉන්නෝ. ඊට යටින් ඉන සකදාගාමී පුද්ගලයා සකදාගාමී ඵල සච්චිකිරය පටිපන්න පුද්ගලයා ඉන්නවා.
ඊට යටින් ඊට අතරින් සෝතාපන්න කෙනායිනේ. සෝතාපන්න කෙනාට යටින් ඉන්නවා මේ මෘදුව ඉන්ද්‍රිය ධර්ම මෘදු ඉන්ද්‍රිය මෘදුව පිටින පුද්ගලයෙ ඉන්නවා දෙන්නෙක්. ධම්මානුසාරය කියන සද්ධානුසාරය කියන ඒ දෙන්නගෙන ධම්මානුසාරය කෙනාගේ ඉන්ද්‍රිය සද්ධාරුස්සානිස් කෙනාට වැඩිය බලවත්. ඉන්ද්‍රිය මුදුවම පිහිටන්නේ. ඒක ධම්මානුසාරය කියන්නේ මොකද්ද සන්නහස? ඒකේ තියෙන භාගතුනාස වල පඤ්ඤාය මත්තසෝ නිජ්ජානං කමන්ති කියලා. භාගතුනාසේ වදාළ ධර්මයේ ගැන ප්‍රඥා මාත්‍රයේකින් යම් වැටහීමක් අවබෝධයක් තියෙනවා. ඒක ධර්මානුසාරය කියන එක. සද්ධාගෙන සද්ධා මත්තම් පේම මත්තම් භාගතුනාසේ වදාළ ධර්මයේ ගැන භාගතුනාසේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක් පේම මාත්‍රයක් තියෙන එක කියන්නේ ඒ සද්ධා විරිය සති සමාධි පඤ්ඤා කියන ඉන්ද්‍රිය පිහිටන මට්ටමට ඉන්ද්‍රිය එතනින් තමයි ආරම්භ වෙන්නේ සද්ධානුසාරය කෙනාගේ. දැන් මේකේ විශේෂ කරුණක් තියෙනවා ඉස්සරහට නේද? එහෙමයි. භාගතුනාසේ මෙතනින් දේශනා කරනවා යස්සකෝ භික්කවේ ඊමානි පංචින්දියානි සබ්බේන සබ්බං සබ්බතා සබ්බං නත්ති. එහෙමයි. මේ ඉන්ද්‍රිය පහ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය පහ සබ්බේන සබ්බං මුළුමනින් සියල්ලෙන් සියල්ල. සබ්බතා සබ්බං සියල්ලෙන් සියල්ල කොත්තනකවත් කිසි අයුරකින් නත්ති. සියලු තැන්හිම නැද්ද? තමහං බාහිරෝ පුතු ජන පකේට හිතවති වදාමි. ඉන්ද්‍රිය නැහැ කියන්නේ යා මේ ආර්ය ශ්‍රාවකයන් නෙමෙයි. බුදු සසුනට අයිති නැති බාහිර පුතක් ජන ආර්ය ශ්‍රාවක කියන ભેදි හටගන්නේ මෙතනින්. මේ වෙනවීම හටගන්නේ එතනින් සද්ධානුසාර වීමත් එක්ක. සද්ධානුසාර වීමත් එක්ක භාගතුනාසේ වදා ලසන වචන තියෙන ඔක්කන් දිසායුත්‍රි. එහෙම. වීතිවත්තු පුතු ජන භූමි. එහෙමයි. කියන්නේ පුතක් ජන භූමියෙන් උඩට ආපු කෙනා. සද්ධානුසාරය කෙනා. එහෙම. ඔක්කන්තෝ සම්මත්ත නියාම සත්පුරුෂ භූමියට බැසගත්තා. ඔව් අර හරීම ආර්ය ධර්ම අවබෝධ කරන මාර්ගයට බැහැගත් කෙනා. සත්පුරුෂ භූමිය ඔක්කන්තෝ. ඉතින් ඒතර එතකොට ඒ කෙනා මේ පුතක් ගැන නෙමෙයි. ඉතින් එයා ආර්ය ශ්‍රාවකෙක් වශයෙන් භාග්‍යතුන් වහන්සේ වදාළා. ඉතින් මේ පටිමන සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙකුට ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය වශයෙන් නැද්ද? සද්දා ඉන්ද්‍රිය නැද්ද? විරි ඉන්ද්‍රිය නැද්ද? සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය නැද්ද? එයා භාගතුන් වහන්සේ වදාළේ තං අහං ඒ කෙනා බාහිර පුතක් පුතු ජන පක්ෂේට ිත පුතක් ජන පක්ෂේ ඉන්න කෙනෙක් බුද්ධ සාසනයට ඇයිති වෙලා නැහැ තාම ඇතුළලා නැහැ කියලා. එහෙම. පින්න සානස මට මතකයි මේ මේ කාරණාව විස්තර වෙන තව දණක් තියෙනවා මේ සංයුක්තනිකාය සෝතාපට්ටි සංයුක්ති මතක හැටේට නන්දි සූත්‍රේ. එහෙමයි. නන්දි සූත්‍රේ. ඒකදී නන්දි කියන ශාක්‍ය බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මේ සෝතාපට්ටි අංග කෙනෙක් තුල සම්පූර්ණයෙන්ම නැත්තම් මේ සීල වෛරියුම්ම නැත්තම් එයා මේ ප්‍රමාදීව වාසය කරන කෙනෙක් නෙයිද කියලා. බුදුරජාණන් වහන්සේ එතනදීත් මෙන්න මේ කාරණාව වදාන්නවා නන්දි කෙනෙක් තුල මේ මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඊළඟට වීරි ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් සීල තැන්හිම සීල වෛරියුම්ම මුළුමනින්ම නැත්තං එයා බාහිර පක්ෂේ බුදු සාසනයට අයිති නැති පුතජන කෙනෙක් කියලා. ඒක පුතජන කෙනාගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ බුදු දේශනාවල දේශනා කරනවා නේසන්නස්. අරියානම් අදස්සාවේ. ආර්යයන් වහන්සේලා දැසුරු කරන්නේ නැහැ. ඊට පස්සේ අරිය ධම්ම සකෝ විදවාරු ධර්මයට දක්ෂ නැහැ. අරිය ධම්මේ අවිනීත වාරි ධර්මයේ හික්මෙන්නේ නැහැ. පුහුණු වෙන්නේ නැහැ. සත්පුරුෂානම් අදස්සාවේ සත්පුරුෂයන්ගේ ඇසුර නැහැ යාට. සත්පුරුෂ ධම්ම සකෝ විද සත්පුරුෂ ධර්මයට අදක්ෂයි. සත්පුරුෂ ධම්මේ අවිනීත ওই ධර්මයේ හික්මෙන්නේ නැහැ. සම්පූර්ණ මේ සත්පුරුෂ භූමිය කියලා පින්වසනස් විස්තර වෙනවා මේ කෘතගුණ. එහෙමයි. මුළුමනින්ම පඬිත භූමිය මේ සත්පුරුෂ භූමිය කියලා මේ කෘතගුණ මේ මතක තිබීම දැනගෙන කතඤ්ඤු කතවේදී බව. ඒ ප්‍රතජන කෙනා ඊට පස්සේ තියෙන අනතුර තමයි සන්නහස. එයා තින් අම්ම මැරෙන්න පුළුවන්. තාත්ත මැරෙන්න පුළුවන්. බුදුන්ගේ ලේසල වෙන්න පුළුවන්. එන රහතන් වහන්සේ නමක් ඝාතනයේ සිද්ධ වෙන්න පුළුවන්. අනන්තරී කර්ම. අනන්තරී පාප කර්ම සිද්ධ වෙන්න පුළුවන් ස්වභාවයයි තියෙනවා. බුදුරජාණන් වහන්සේ නිශ්චිතවම වදාළලා තියෙන්නේ සෝතාපන්න සද්ධානුසාර සෝතාපන්න කියන තමයි නිශ්චිතවම වදාරන්නේ. යාති තාත් පංචානන්තරී පාප කර්ම කිසිසේත්ම වෙන්නේ ඉඩ කඩ නැහැ කියලා. ඔව් ඒක නේතන් තානං විජ්ජති වෙන්නේ නැහැ කියලා. නමුත් මේ ප්‍රතජන කෙනාට තියෙන අනතුරු තමයි යාතින් මේ සසරේ යනකොට මේ විවිධ පරිසරයන්ට මොන දෙන්න වෙනවන්නේ සන්නස. එතකොට මේ ආනන්දරි පාප කර්ම සිද්ධ වෙන්න තියෙන අයි භයානක ඉරණමටපත් වෙන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ වදාළේ මේ ඒ ප්‍රතජන භාවයෙන් නිදහස් වෙන නම් මේ බුද්ධ ශාසනයට ඇතුළු වෙන නම් මේ ඉන්ද්‍රිය ධර්මය මොදුව හරි
ස්වල්ප වශයෙන් හරි ඇති කර ගන්න ඕන නැත්නම් එයා බුද්ධ ශාසනයට අයිති නැති පෘථජ්ජනෙක් කියලා වදාලානේ බුද්ධ ශාසනෙ මුනුසුම දැනෙලා නැති භාග්‍යතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ අහලා භාග්‍යතුන් වහන්සේ වඳුන ගන්නට ඕන භාග්‍යතුන් වහන්සේ ගැන හිතේ පැහැදීම කෙනෙකුගේ හිතේ පැහැදීමක් ඇතේනවද බුදුරජාණන් වහන්සේ ගැන එයාට අන්න අවස්ථාව තියෙනවා එහෙම ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඇති කර ගන්න එහෙම ශ්‍රද්ධා ඉන්ද්‍රිය පහළ වෙන්න එක අවස්ථාව අතර මේ ඉන්ද්‍රිය ධර්මයන් දැන් එතනදී බුදුරජාණන් වහන්සේ වදාන සානස මේ ඒ විදිහට ඉන්ද්‍රිය ධර්ම පිළිලා නැති කෙනා බාහිර පක්ෂී පුතඥය කියලා. නමුත් ආර්ය ශ්‍රාවකේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිලා තියෙන ආර්ය ශ්‍රාවකගේ සෝතාපට්ටි අංගයන්ගෙන් යුක්ත ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතේ ප්‍රමාදී වාසය කිරීමකුත් තියෙන අප්‍රමාදී වාසය කිරීමකුත් තියෙනවා. ඒක කියන්නේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන සානංශ මේ කියන්නේ ආර්ය ශ්‍රාවකයා සෝතාපට්ටි අංග හතරෙන් යුක්ත වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන ප්‍රසාදයෙන්, ධර්මයෙන් ගැන නොසැලෙන ප්‍රසාදයෙන්, සංඝයා ගැන නොසැලෙන ප්‍රසාදයෙන් පස්සේ ආරේකාන්ත සීලයෙන් සමන්විත වෙනවා. ඔව්. එයා ඒකෙන් සෑහීමකටපත් වෙනවා. එයා මේ වෙහිසමහ සමති විදර්ශනා භාවනා ඉදිරි මාර්ගඵල අවබෝධ සඳහා සාක්ෂාත් කරන්න වෙහිසමහන්සේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා අතහරිනවා කියනවා දහවල කාලේ භාවනා කිරීම, රාත්‍රී කාලේ විවේකයෙන් වාසය කිරීම ආදී මේක අතහැරලා එයා ප්‍රමාදී මේ කියන්නේ වැඩ කටයුතු වල යෙදෙන්න පුළුවන්. ඒ වගේ වාසය කරනවා යාර ලබාගත්තු අර මේ සෝතාපට්ටි අංග වලින් විතරක් සෑහීමකටපත් වෙලා. ඒක අනේ අප්‍රමාදි විහාරය කියන්නේ. එහෙමයි. අප්‍රමාදි විහාරය කියලා කියනවා එයා මේ සෝතාපට්ටි අංගයන්ගෙන් සෑහීමකටපත් වෙන්නේ නැතුව එයා මේ භාවනා සමති විදර්ශනා භාවනා දියුණු කරගන්න වෙහෙස මහන්සි වෙනවා. අරහත්ත්වයට දක්වා දියුණු කරගන්න වෙහෙසෙනවා. අනේ අප්‍රමාදි විහාරය කෙනෙක්. ආර්ය ශ්‍රාවකයා ප්‍රමාද විහරණයකුත් අප්‍රමාද විහරණයකුත් තියෙනවා කියලා. නමුත් මේ ඉන්ද්‍රිය ධර්ම කොහෙත්ම පිළිහිලා නැත්නම් එයා මේ පෘථජන කෙනෙක්. එහෙමයි. පටිපන්න සූත්‍රෙත් ඒකම අපිට විස්තර වුණේ නේ ඉන්සාන. එහෙමයි පින්නස. ඊළඟ සාන සම්පන්න සූත්‍රය අපිට මොනවා ගැහෙනවා? සම්පන්න සූත්‍රයේදී කුමක් ගැන දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ? අවසරයි සනංස. සම්පන්න සූත්‍රයේදී භාගතුන් වහන්සේ වදාලා මේ එක්තරා භික්ෂුවක් අඤතරෝ භික්ඛු යෙන භගවතේන උපසංකමේ ස්වාමීන් වහන්සේ නම භාගතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා එක පැත්තකින් වාඩි වෙලා අහනවා ප්‍රශ්නයක්. ඉන්ද්‍රිය සම්පන්නෝති බන්තිය උච්චති. ස්වාමීනි ඉන්ද්‍රිය සම්පන්නයි කියලා කියනවා. කිත්තාවතානුකෝ බන්ති ඉන්ද්‍රිය සම්පන්න හොති. කොපමණකින්ද ස්වාමීනි ඉන්ද්‍රිය සම්පන්න වෙන්නේ කියලා අන්න අහනවා මේ අර ස්වාමීන් වහන්සේ. අන්න ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මේ සම්පන්න නම් මේ සූත්‍රේ නාමය දෙන්නේ ඉන්ද්‍රිය සම්පන්න වෙන විදිය ගැන තෝරලා දෙනවා. ඉද බික්කු භික්ෂුව මෙතනදී මෙහෙමයි බික්කු සද්දීන්ද්‍රියම් භාවේති. භික්ෂුව ශ්‍රද්ධා කියන ඉන්ද්‍රිය භාවිත වෙනවා. භාවිත කරනවා කොහොමද? උපසමගාමි සම්බෝධගාමි. උපසමගාමී උපසමය කියන්නේ සංසිඳනවටනේ. සංසිඳතර කෙලෙස් සංසිඳ වෙන සබහා යුක්තව ගාමී. සම්බෝධ ගාමී. සම්බෝධිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය. අවබෝධය. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ ඉලක්ක කරගෙන ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩනවා. ආරෂ්ඨායි මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව තියෙන නේද? උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්ති කියලානේ. අනේ වගේ. මධ්‍යම ප්‍රතිපදාව. ඒ වගේ සංසිඳීම පිණිස පවතින විශේෂ ඥානයේ පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස ඒ ආරෂ්ඨායි මාර්ගයේ හේතු වෙනවා කියනවා. ඒ වගේ හිතන ඉන්ද්‍රිය පහ. දැන් ඔය ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩන විදිහේ කිවි උපසමගාමි සම්බෝධගාමි කියලා. ඒ වගේම භාගතුන හිතනවා විරී ඉන්ද්‍රියම් භාවේති. විරී ඉන්ද්‍රියත් භාවිත කරනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය කිව්වම අර බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව වඩනවා. භාගතුන වහන්සේ ගැන තියෙන සංසිඳීම. ඒ කියන්නේ එයා බුදු ගුණ වඩා හිත සංසිඳව ගන්නවානේ. මේ අවබෝධයේ පිණස වෙස මහන්සි වෙනවා. ඒ විදිහටම එයා ඒකට වීරියත් වර්ධ කරනවා සංසිඳීම. දැන් සමහර කෙනෙක් වීර්යය ගන්නවා හිත ඇවිස්සෙන විදිහට නේ දැඩිව අරගෙන. අර සෝන සාන්නසටත් උනේ නේ සාන්නස. මේ බුදුරජාන් වහන්සේ අර වීණාවක් උපමා කරගෙන ධර්ම දේශනා කළේ. ඒ කියන්නේ මේ උන්වහන්සේ වීර්යවන්ත භික්ෂූන් අතර මේ බුදු ශාසනය අග්‍ර වුණා. අග්‍ර වුණා. උන්වහන්සේ මේ සක්මන් කරලා හිත විසිරුණා. විසිරුණා සක්මන තනකර මේ ගව ගවඝාතකාගාරයක් වගේ ලේ කකුල් පැලන එක කකුල් පැලලා ලේ ගලන්න ගත්තා. අන්තිමේට උන්වහන්සේ මේ ගෙදර උපසමගාමී වුණේ නැහැ ඒක. උපසමගාමී වුණේ නැහැ. දෙවිව ගත්ත නිසා විසිරුණා. විසිරුණා. පෙර ඉර්ධිපාදවල මේ කතා කරේ අර. එහෙමයි. අතිපක් ගහිත විසින් වශයෙන් විරිය මේ ඉර්ධිපාදේ එහෙමයි. එහෙමයි. බුදුරජාණන් සම්තිමේදී උන්වහන්සේ ගිහි වෙන්න කල්පනා කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ සිත දැකලා ඇවිල්ලා අර මේ වීණාවක් උපමා කරගෙන වීණාවක තද වුණාම මිහිරි හඬක් එන්නේ.
බුරුල් නාමත් මෙහිදී හඩක් එන්නේ. ඒක මැදිස්තව තියෙන්න ඕනේ. එතකොට තමයි මෙහිදී හඩක් උපදින්නේ. හරි සෝරේ. උපදින්නේ. අන්න ඒ වගේ මේ වීරිය සම කරන්න ඕනේ කියලා දේශනා කරනවා නේසන්න. ඒක තමයි දැන් වීරියෙන්දී උපසමගාමී සම්බෝධගාමී. සංසිඳන විදිහට අවබෝධය ඇති කරන මට්ටමට ගන්නට ඒක ඒක තමන් මේ තියා ගන්නට ඕන කියන්නේ. එහෙම. ඒක සද්දා ඉන්ද්‍රිය එහෙම. වීරිය ඉන්ද්‍රිය එහෙම. එහෙම. සති ඉන්ද්‍රිය ගැනත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ. සති ඉන්ද්‍රියම් භාවේති උපසමගාමී සම්බෝධගාමී. සතර සතිපට්ඨානයත් භාවිත කරමු. කෙලෙස් සංසිඳෙන්නම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස අපිට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙන ආකාරයට වඩනවා නම් මේ සංසිඳීම අවබෝධය ඇති වෙනවා නේසන්. ඔව් දැන් ධර්මයේ හැසිරෙන කිනා මේ දැන් මේ 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 දේශනාවලට කියන්නේ අපි මේ ධර්ම සාකච්ඡා වෙන එකයි ප්‍රතිපත්තිය මේ මේ මොනවාද ප්‍රතිපත්තිය යෙදෙන කිනා මේ පරියප්තිය මේකට කියන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය සුගත විනය මේක මේ ධර්මය විනයත් එක්ක ඉන්න කිනා තමයි අර වරද්ද ගන්න නැතුව නිවැරදිව ප්‍රතිපත්තිය පුරන්නේ. එතකොට තමයි අර ප්‍රතිවේද ප්‍රතිඵල දැන් මේකෙන් දැන් අපි ඇහැවි එහෙම වඳ නැහැ මේ ඉන්ද්‍රිය තියෙනවා නම් ප්‍රතිඵල ලැබෙනවා කියලා. එහෙම. ඒතර මේ මේ යෝගී ගොඩක් ඔය ඵල මාර්ගඵල ලබන්න තියෙන දුෂ්කරතාවය මේ වරද්ද ගැනීම. වරද්ද ගැනීම. භාගතුන් වහන්සේ වදාළ මේ පරියාප්තිය බුද්ධ වචනේ ඇසුරු කරනවා මදිකම, සෙවණි කරනවා මදිකම නිසා පෞද්ගලික තම තමන්ගේ අත්දැකීම් අතින් ගිහිලා රැවටිලා මේ වරද්ද ගන්නවා. වරද්ද ගන්නවා. කාට හරි පුළුවන් නම් භාගතුන් වහන්සේ වදාළ මේ ශ්‍රී සද්ධර්මය භාගතුනාසේ වදාළ භාගතුනාසේ ලෝකේ වැඩ ඉන්නව නම් දෙවිනිස් ලෝකේ මහා සැපයක් කියලා. එහෙම නැත්නම් භාගතුනාසේ වදාළ ධර්ම විනය සුගත විනය මුලමෙද අග පිරිසිදු ආදි කල්යන මජ්ජේ කල්යන පරිසන කල්යන මුලමෙදඟ පිරිසිදු ධර්මයේ ලෝකේ තියෙනවා නම් ඒකත් ලෝකේ දෙවියන්ට මිනිසුන්ට දෙවිනිස් ලෝකයාටම බොහෝ සැප පිණිස පවතිනවා කියලා. ඉතින් ඒ ධර්මයයි සමනස අපි මේ කතා කරන්නේ. බොහෝ පිනක් උපදින දෙයක්. එහෙම. මේ සම්පන්න සූත්‍රයේදී කියවෙන්නේ එතකොට සද්ධා, විරිය, සති, සමාධි වගේම ප්‍රඥා ඉන්ද්‍රියක් දිනු කරනවා. ප්‍රඥාව දිනු කරන්නේ කොහොමදද? උපසමගාමී, සම්බෝධගාමී කියලා භාග්‍යතුනාසේ වදාලා මෙපමණකින්ම භාග්‍යතුනාසේ වදාලා එතනදී එත්තාවතකෝ බිකු ඉන්ද්‍රිය සම්පන්නව හොවති. මෙපමණකින් භික්ෂුව ඉන්ද්‍රිය සම්පන්නයි කියලා. ඉන්ද්‍රිය සම්පන්න. ඉතින් සම්පූර්ණ අතරපත් වෙන රහතන් වහන්සේ කියන දේකට කෙනෙකුට අර ඉන්ද්‍රියන් ඉන්ද්‍රිය සම්පන්න කෙනෙක් වෙන නම් මෙන්න බුද්ධ දේශනාව නේසන්න. සදානුසාරී කෙනාගේ පටන් රහතන් වහන්සේ දක්වා ඉන්ද්‍රිය වැඩි වෙලා යන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ අධර්මයේ මේ තෝරා බේර ගන්න ආකාරය ගැන එක අවස්ථාවක මහ ප්‍රජාපති ගෞතමයට දේශනා කරපු කරුණ මතක් වෙනවා. මේ යම් ධර්මයක් අහද්දී ධර්මයේ විරාගයේ පිණස පවතින්නේ නැත්නම් සංසිඳීමේ පිණස පවතින්නේ නැත්නම් මේ ආර්ය සත්‍ය අවබෝධයේ පිණස පවතින්නේ නැත්නම් ඒක මේක ධර්මයේ නෙමෙයි මේක වෙනේ නෙමෙයි කියලා බැහැර කරා. ඒ කියන්නේ භාගතුන් වහන්සේ වදාළ දෙයක් නොවේ. නොවේ කියලා. යමක් අහද්දී පුරුදු කරද්දී Tamanta සංසිඳීම ඇති වෙනවා නම් විරාගය ඇති වෙනවා නම් නොවැල්ම ඇති වෙනවා නම් විශිෂ්ට ඥානය කියන චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානය ඇති වෙනවා නම් අන්න මේක තමයි ධර්මයේ මේක විනය මේක සුගත විනය කියලා මේ නිෂ්ඨාවට තේරුම් ගැනීමට යන්න කියලා. ඒක පුරුදු කරන්න කියලා. ඊළඟට සානස මේ බුදු කෙනෙක් පහළ වීමෙන්ම තමයි පින්න සානස මේ සත්‍යයට සංසිඳෙන අවස්ථාව ලැබෙන්නේ. මේ ලෝකයා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ද්විතීය තථාගත අච්චරී සූත්‍රයේදී පින්න සානස ඖපසම රාමකෝ පජා ඖපසම රත ඖපසම සම්මුදිත මේ ලෝකයා මේ අවිස්සීම තුල මේ නවාතන වෙලා නවාතන වල අවිස්සීම කරගෙන අනුපසම රත ඒකටම අවිස්සීමට මැඳිලා අවිස්සීමම සතුටු වෙනවා සම්මුදිත. අන්න එඹදු ලෝකයට දැන් මිනිස්සු ඇත්තටම සාන්නස්ස රාගය අවසගෙන සතුටු වෙනනේ. දැන් කියන්නේ කලබන නේත කලබන නේමයි එහෙමනේ කියන්නේ මාන්දිසේ ශ්‍රීම තියෙන්නේ හිත කලම ගන්න. ඊපස්සේ දේශය විසලත් මිනිස්සු කැළඹෙන්න කැමති. දේශය මේ ඇති කරගෙන ඊපස්සේ මෝහයනොත් මිනිස්සු ඇවිස්සෙනවා. මේ එමුදු ලෝකේ මේ බුදුරජාණන් වහන්සේ අදාරනවා මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී එහෙමයි. සංසිඳීමේ පිණස බුදුරජාණන් වහන්සේ ධර්මයේ ඕපසමිකයේ ධම්මේ දේශී මානේ. සංසිඳීමේ පිණස ධර්මයේ දේශනා කරද්දී ඒ ධර්මයේ මේ ඥානවන්තය ඉන්නෝ එයයි සුසුසති ආසාවෙන් අහනවා. අහනවා. සෝතං ඕදහති කන් යොමාගෙන අහනවා. අඥාය චිත්තං උපට්ඨපේති. අවබෝධී පින සිත පිහිටුවා ගන්නවා. අන්න ඒක මේ ලෝකෙ සිදුවෙන ආශ්චර්යවත් වූ පරිවර්තනයක් කියලා. එහෙමයි. බුදු කෙනෙක් පහළ වීමේදී වෙන. ඇත්තටම මේ සංසිදෙන්න මේ අපිට කය සංසිඳවා ගන්න වචනේ සංසිඳ දෙබුදුර යනවා සන්ත කායෝ සන්ත වාචෝ සන්ත වාසු සමාහිතු
කය සාන්ත කරගන්න සංසිඳව ගන්න ඊට වචනේ සංසිඳව ගන්න මනස සංසිඳව ගන්නයි මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ නේසන. එමෙ රාග දේශ මොහලින් ඇවිස්සලා ඒ වගේම සතටුවේ ඉන්න මේ දෙවිවරු මිනිස්සු බුදු කෙනෙක් පහල වෙලා මේ සංසිඳන ධර්මයේ කියද්දි රාගයෙන් සතුට වෙන එක අතහැරලා භගතුනාසේ ධර්මයේ සතුට වෙනවා. සතුට වෙනවා. ඒකයි නේසන. එහෙමයි. එතකොට අපිට මේ උතුම් අපේ ජීවිතය ආශ්චර්යවත් පරිවර්තනය කරගන්න උපකාර වෙන ධර්මය අපිට මොන ගෙහිලා තියෙනවා නේ සනස්. ඉතින් මේ ධර්මයේ තමයි අපි කතා කරන්න පින්නතුනි මේ ධර්මයේ කාන්තේම අපි මේ කතා කරන උතුම් බුද්ධ දේශනා සංසිඳීම පිණිස අපට උපකාර වෙනවා. ඊළඟ සූත්‍ර දේශනාව පින්නසන්න ආසවක්ඛේ සූත්‍රය. මේක දිකුමක් ගැන දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ. ආසවක්ඛේ ආසවක්ඛේ කියන්නේ මේ අර සංසිඳීම සම්පූර්ණත්වයටපත් වීම. අය ඇවිස්සෙන්නේ නැති බවටම පත් වීම. පත් වීම. එතකොට ආශ්‍රව කාම ආශ්‍රව භව ආශ්‍රව වෛජ්‍ය ආශ්‍රව වශයෙන් භගතුන් වහන්සේ වදාලා අර හිත කිලුට කරන පල් වේලා තියෙන ස්වභාවීති කාමයන්ගෙන තියෙන භවය කියන අවිද්‍යාවෙන් ඉතින් මේ ආසවක්ඛ සෝතිය දේශනා කරන පංචීමානි භික්ඛවේ ඉන්ද්‍රියානි ඉන්ද්‍රිය පහක් තියෙනවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා නමින් හිමානිකෝ භික්ඛවේ පංචින්ද්‍රියානි මෙන්න මේ ඉන්ද්‍රිය පහ ඉමේ සංකෝ භික්ඛවේ පංචන්නං ඉන්ද්‍රියාන භාවිතත්තා බහුලීකතත්තා භික්ඛු ඉන්ද්‍රිය පහ භාවිත කරාද බහුල වශයෙන් පුරුදු කළාද භික්ෂුව ආසවානං කය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං හරි කියවේ ආශ්‍රව නැති චිත්ත විමුක්තියත් මේ වගේම ප්‍රඥා විමුක්තියත් يعني සමාධි භාවනාවත් උපදගෙන හිත නිදහස් කරගන්නවා මේ ප්‍රඥාවෙන් කෙලෙස් නැති කරගන්නවා ඒකෙන් වෙන්නේ ආශ්‍රක්ෂය කර ගැනීම ආසවානං කය ආශ්‍රව රහිත අනාසව චිත්ත විමුක්තිය එහෙම ඒ වගේම අනාශ්‍රව පඤ්ඤා විමුක්තිය දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්ත උපසම්පජ්ජේ විරති. කියන්නේ මේ ජීවිතේදීම අරහත්ත්වයේ ලැබෙන කෙනා ගැන ඒ වදාලේ. ඉතින් ඒතොර ඒ ලබන්නේ කවුද? මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහ හොඳට බහුල වශයෙන් පුරුදු කරන කෙනා. භාවිතත්තා බහුලීකතත්තා. එහෙමයි භගතනාසේ වදාලේ. දිගින් දිගට භාගතනාසේගේ අවබෝධය ගැන තියෙන පැහැදීම දිනු කර ගන්නට ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඒ වගේම සතර සම්මප්පදාන වීර්ය අරබයා ඇති හට ගන්නා වූ වීර්ය ඉන්ද්‍රිය දියුණු කර ගන්නට ඕන. අකුසල් ප්‍රහාණයට කුසල් දියුණුවට. අකුසල් පැහැර කිරීමත් කුසල් ප්‍රදීමත් ගැන තියෙන වීර්ය. ඒ වගේම සති ඉන්ද්‍රිය සතර සතිපට්ඨානය මුල් කරගෙන සතර සතිපට්ඨානය ආරම්භය දැන් අපි මේ මුදතර වර්ගයේ මුලින්ම කතා කළේ පොගේ සති ගන්නා වූ ඒ සති ඉන්ද්‍රිය මොනවාද කලින් කළ කී දෑ සිහි කරන අවස්ථාවට උදිච්ච ප්‍රඥාවෙන් කටයුතු කරන සිහිය දිනු කර ගන්නට ඕන අරහතේ දක්වා. ඒ වගේම සමාධි ඉන්ද්‍රිය චිත්ත සමාධියේ භාවනාවක් කරලා නිවන ඉලක්ක කරගෙන. නිවන අරමුණු කරගෙන චිත්ත සමාධිය ලැබනවද? ඔස්සග්ගාරම්මණං කරිත්ත සමාධි. අනේ ඒ චිත්ත සමාධියම පළවෙනි ධානයේ වශයෙන් දෙවෙනි ධානයේ වශයෙන් තුන්වෙනි ධානයේ වශයෙන් හතරවෙනි ධානයේ වශයෙන් දිනු කර ගන්න පුළුවන්. ඒ රූප ධානය. ඉතින් ඒ ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේලා. එතනින් පස්සේ කියනවා අරූප ධානය දක්වා දිනු කර රහතන් වහන්සේලා ඔබතුෝ භාග විමුක්ත රහතන් වහන්සේලා වශයෙන්. මේ හැම දෙනාම ආශ්‍රය කරන ඉන්ද්‍රිය සම්පූර්ණ කරගෙන. ඉතින් ඒ සද්දා ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ප්‍රඥා ඉන්ද්‍රිය මුලින්ම හට මේ ආරම්භයේදී තියෙන්නේ කොහොමද? භාගතුන් වහන්සේ වදාළ ධර්මයේ ගැන ශ්‍රද්ධාවෙන් අදාගෙන යම්කිසි වැටහීමක් තියෙනවා. ධම්මානුසාරි කෙනාට ප්‍රඥා මාත්‍රයක් පේනවා. සෝතාපන්න වෙද්දී අර උද්‍යත්ත ගාමිනී ප්‍රඥා හොඳට පිහිටෙනවා. හට ගැනීම නැතිවීම ගැන, ආර්යව කලකිරීම ගැන, ඒ කියන්නේ අර ලෝකයේ තියෙන ලෞකික දේ නෙ ලැබුණා කියන කලකිරීම නෙමෙයි. ඒක ඒදී අතහැරලා නිවන් අවබෝධ කිරීම පිළිබඳ ලෝකයේ සංස්කාර අතහැරීම පිළිබඳ කලකිරීමක් අඳගන්නේ. සංස්කාර වැඩක් නැහැ. හේතු නිසාට ගත්තේ හේතු නැතිවීම නැතිවලා යනවනේ කියලා. ඒ කලකිරීම භාගතුන් වහන්සේ වදාළ සම්මා දුක්ඛක්ඛය ගාමිනී කියලා. අන්න ඒක දිනු වෙනවා. අරහත්ත්වයට දක්වාම. ඉතින් ඒ විදිහට මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා, ඉන්ද්‍රිය පහ සම්පූර්ණත්වයට පරිපූර්ණත්වයට පත් වුණාම ආශ්‍රවශය කරලා ආශ්‍රව නැති චිත්ත යුක්තිය ප්‍රඥා යුක්තිය උපදවා ගන්න පුළුවන් කියලා ආසවකයේ සූත්‍රයේදී භාගතුන් වහන්සේ වදාළා ඒ විදිහට. එහෙමයි පින්නසානස. ඒ මුදතර වර්ගයේ අවසාන සූත්‍රය ආසවකයේ සූත්‍රය පින්නසානස විස්තර කරලා දුන්නේ. එහෙමයි. එහෙමනම් අපිට මේ බුද්ධ ශාසනයේ ඒ අපි සම්පූර්ණ වූ අරහත්ත්වේ පරිපූර්ණ කරන්න කැමති නම් අපි වඩා ගන්න ඕනේ මේ ඉන්ද්‍රිය ධර්ම කොටසක් වශයෙන් අපි මේ බුද්ධ ශාසනයේ අවශේෂ මාර්ගඵල ලබා ගන්න සෝහන් සකදාගාමි අනාගාමි කියන අවශේෂ මාර්ගඵල ලබා ගන්න අපි පුරුදු කරන්න ඕනේ මේ ඉන්ද්‍රිය ධර්ම.
ඒ ඉන්ද්‍රිය ධර්ම මොනවද කියලා පින්නස්සවන්නාස අපිට කියලා දුන්නා. ශ්‍රද්ධාව කිව්වම අපි කෙටියෙන් මතක් කළොත් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ පිළිබඳව තියෙන අවබෝධය අදහා ගැනීම. ඊළඟට වීර්යය කිව්වම අකුසල් ප්‍රහාණයට කුසල් දියුණුවට තියෙන වීර්යය. ඊළඟට සතිය කිව්වම සතර සතිපට්ඨානය හරබෙහා පවත්වන සිහිය නිවන අරමුණු කරගෙන. ඊළඟට සති ඉන්ද්‍රිය කිව්වම සිහිය සතර සතිපට්ඨානේ තුල පිහිටවන. සමාධිය කිව්වම නිවන අරමුණු කරගෙන වඩන සමාධිය. ඊළඟට ප්‍රඥාව කිව්වම මේ හට ගැනීම නැතිවීම අනිත්‍ය ස්වභාවය පිළිබඳව අවබෝධය නම් වූ ප්‍රඥාව. ඉතින් මෙන්න මේ ගුණධර්මයන් අපි මේ බුද්ධ ශාසනයේ ප්‍රයෝජන ලබන්න නම් මේක වඳ පැහැල නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. පුරුදු කරන කෙනාට ප්‍රතිඵලදායක වෙනවා කියලා. ඉතින් මේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිම තුළ මේ බොහෝ කාලයක් තිස්සේ අපේ හිතේ පළලා තියෙන කෙලෙස් වලට අනවරාග්‍ර සසරක අපි ඇවිල්ලා තියෙනවා. ඒ කෙලෙස් වලට ආශ්‍රව කියලා. ඒ කියන්නේ ආශ්‍රව කියනවන්නේ සන්නන්ස ඔය පල් කරලා ලබා ගන්න ආශ්‍රව. මේ කියන්නේ ඔය මද්දිසාර, ඊට පස්සේ අරිෂ්ට, ඒව ආශ්‍රව කියන නමින් ආශ්‍රවණය කියලා වෙනම ක්‍රියාවලියක් තියෙනවා පල් කරන. ඉතින් මෙන්න මේ විදිහට අපේ සසර පුරාවට මේ රාගය, ද්වේෂය, මෝහය මේ පල්ලෙවි අභ්‍යන්තරයේ තියෙනවා. මේවා තියෙනවා කිව්වා බුදුරජාණන් සත්‍ය භික්ඛවේ ආසවා නිරේ ගාමිනිය. සමහර ආශ්‍රව තියෙනවා කිව්වා නිරේ ඇදගෙන යන. සමහර ආශ්‍රව තියෙනවා කිව්වා තිරිසන් ලෝකයටයි යන. සමහර ආශ්‍රව තියෙනවා කිව්වා පෙරේත ලෝකයටයි යන. අපි අභ්‍යන්තරයේ සසර පුරාවට පෝෂණය කරපු ආශ්‍රව. සමහර ආශ්‍රව තියෙනවා මනුෂ්‍ය ලෝකෙට ගේන. සමහර ආශ්‍රව තියෙනවා දෙවිලෝකට රැය යන. මෙන්න මේ විදිහට අපි තුල මුල් බැහැගෙන තියෙන මේ සියලුම ආශ්‍රවයන් නැවත නැවත අපේ ජීවිතයේ දුක සකස් කරලා දෙන ආශ්‍රවයන් ප්‍රහාණය කරලා දාන්න මේ පංචින්ද්‍රිය ධර්මයන් වලට පුළුවන් කියලායි පින්නස්සානසේ ආසවක්ක සූත්‍රය මේ සඳහන් වුණේ නේ. ඉතින් අපි අදත් අපගේ පින්නස් ස්වාමීන් වහන්සේත් එක්කන් එකතු වෙලා උතුම් බුද්ධ දේශනා, ඉන්ද්‍රිය සංයුක්ත උතුම් බුද්ධ දේශනා කතා කළේ. අපි මේ උතුම් සදහම් සාකච්ඡාවෙන් අපි රැස් කළා වූ සියලු පින්, ඔබ ධර්ම ශ්‍රවණයෙන් රැස් කළ සියලු පින් අපි අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. අප සමගින් දහම් කරුණු සාකච්ඡා කරන්න සම්බන්ධ වෙච්ච අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා ධර්මදාන සමාජික ඔබ සෑම සිරු දෙනාට, ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සෑම සිරු දෙනාටත් මේ පුණ්‍යානුභාවයෙන් තුන්වන් සරණින් දෙවි රැකවරණින් මේ උතුම් ඉන්ද්‍රිය ධර්මයන් වඩාගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලැබීමේ වාසනාව උදා වේවා. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සුපටිපන්නු භගවතු සාවක සංඝෝති.